ஐபோவன் 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 தாபர பிரேட்சகைனி மெதமாய் யதார்த்தவாதி டெலிவிஷன் மவன இந்திர ஜாலிக்கியா இரு டிவி கெனேன லங்காவே அலுத்ம எக்க எவகேம லங்காவே பிரதம சஹ எக்கம சஜீவி ரியாலிட்டிய எவகேம பிரேட்சகைன்கே அபிஷேக லபு லங்காவே அங்க எக்கே ரியாலிட்டிய எவிதரக் நெவெய் ஜீவித வெனஸ் கல வேதிக்காவ ஏ வகேம ஜீவித வெனஸ் கரண வேதிக்காவ சஜீவி பிரேக்ஷகாகார தெகக் எக்கட யாக்கல ஐதிஹாசிக ரியாலிட்டிய லைவ் டு லைவ் சஜீவி 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 டெலிவிஷன் கரணே ஹிரு டிவி நிர்வாச்சனய ஹிரு ஸ்டார் මේ වෙනකල් ගම් නියම් ගම් සිසාරා හමාගිය ඒ හිරුෂ්ඨා සංස්කෘතික පුනරුදේ සුලඟින් මුළුමහත් රටක් සුවපත් කළා මුළුමහත් රටක් ප්‍රබෝධමත් කරා ඒ විප්ලවීය වෙනස ඇති කරමින් ජනතාවගේ හදවත් පිරිමැදපු කටහඬවල් ඒ ජනතා හදවත්වලම රජ වෙනවා ඉතින් ලාංකීය සංගීතයේ සිහසුන මත ඔබගේ ගායකයාට හිරුෂ්ඨා කිරුල පළඳවන්න පෙළගැසුණු රසික ප්‍රජාව සොයා යන්නේ හදවත් සුවපත් කරවිය හැකි ජනාදරය ඉහළින්ම දිනා ගන්නා විශිෂ්ටයාමයි. ඊය රාත්‍රියේ අමිල කාවින්දගේ රාත්‍රිය බවට පත් වුණා. මංගල ඩෙනෙක්ස්ටයි ශම්මි ප්‍රනාන්දුටයි අවසන් මහා තරගයේදී අභියෝග කරන්න දැන් අමිල කාවින්දත් ඉන්නවා. ඒ හැමෝටම අභියෝග කරන්න අවසන් මහා තරගයට සුදුසුකම් දිනා ගන්නා අවසන් ජයග්‍රාහකයා අද දවසේ කවුරුන් විය හැකිද? ඒ ජයග්‍රහණය අපේක්ෂාවෙන් ඔබේ තීරණය ඉදිරියේ. අද තරගකරුවන් තිදෙනෙක් මේ වේදිකාවේ තරග වැදීමට නියමිතයි. මම මුලින්ම මගේ දකුණත් පසින් පටන් ගන්නවා. රුකාන්ත ගුණතිලකගේ කණ්ඩායම නියෝජනය කරමින් සුරේෂ් දිල්ෂාන් නිරෝෂා විරාජිනියගේ කණ්ඩායම නියෝජනය කරමින් තිවංක දිල්ෂාන් නවතත් රුකාන්ත ගුණතිලකගේ කණ්ඩායම නියෝජනය කරමින් සුජාන් ප්‍රනාන්දු අද දවසේ තරඟවදින තරඟකරුවන් තිදෙනාගේ නායකත්වය නිපුණත්වයේ ප්‍රවීණයින් විදිහට 80 දශකයේ පොප් රජු රියැලිටි කලාවේ පුරෝගාමී විනිසුරුවරයා වූ ජනකාන්ත මනකාන්ත රූකාන්ත ගුණතිලක ලාංකීය සංගීතයේ සිනාතොට රියැලිටි කලාවේ පුරෝගාමී විනිසුරුවරිය නිරෝෂා විරාජිනි ලාලිත්‍යා රියැලිටි කලාව මිත්‍යාවක් නොව යථාර්ථයක්ම බවට පසක් කළ රියැලිටි කලාවේ පුරෝගාමී තරුව ශිහාන් මිහිරංග පුරා දින 365ක් වසරක් පුරාවට මේ තරගකරුවන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අජීවී තතින් සජීවී සංගීත නාද රටා මවන හිරුෂ්ඨා සංගීත අධ්‍යක්ෂක නාලක සජී ජයසිංහ ඇතුළු වාද්‍ය වෘන්දය එවැගේම හිරුෂ්ඨා සජීවී ප්‍රේක්ෂකාගාරය එවැගේම ලොව පුරා විසිරි පැතිරි සිටින උද්‍යෝගීමත් දාබර හිරුෂ්ඨා ප්‍රේක්ෂකාගාරය උද්දික ප්‍රේමරත්න වන මම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ මොහොතේ පිළිගන්නවා. සියලු සමීක්ෂණ වාර්තාවලට අනුව
යලි යලිත් මතක් කරන්න ඕනේ මේ තමා ලංකාවේ අංක 1 රියැලිටිය ලංකාවේ අංක 1 නාලිකාව හිරු හිරු ටීවී ගෙනෙන ලංකාවේ අංක 1 ඉහළින්ම තියෙන රියැලිටිය ලංකාවේ එකම සජීවී රියැලිටිය හිරු ස්ටාර් අද දවසේ අවසන් මහා තරඟයට තරඟ කරන්න රන් ප්‍රවේශය හිමි කර ගන්නා තරඟකරුවා ඔබයි වෙනදා වගේම අපට තෝරාපත් කර දෙන්නේ තිවංක දිල්ෂාන් සුරේෂ් දිල්ෂාන් සුජාන් ප්‍රනාන්දු අද දවසේ මේ වේදිකාවේ තරඟ වදිනවා මේ වේදිකාවේ මුලින්ම තරඟ කරන්නේ සුජාන් ප්‍රනාන්දු තිවංක දිල්ෂාන් ඔවුන්ගෙන් වැඩිම ප්‍රතිශතය ලබා ගන්න තරඟකරුවා සුජාන් ප්‍රනාන්දු සමග තරඟ කරනවා සුරේෂ් දිල්ෂාන් සමග තරඟ කරනවා අඩුම ප්‍රතිශතය ලබා ගන්න තරඟකරුවා ඔවුන් දෙදෙනාගෙන් වැඩිම ප්‍රතිශතය ලබා ගන්න තරඟකරුවා මුලින් තරඟ කරපු තරඟකරුවන් දෙදෙනාගේ වැඩිම ප්‍රතිශතය හිමි කර ගන්න තරඟකරුවා සමග තරඟ වැඩි ඔබේ වැඩිම මනාප ප්‍රතිශතය මත මාර්තු 3 වෙනිදා නෙළුම්පකුණ රඟහලේ අවසාන මහා තරඟයට තරඟ වැදීමේ රන් ප්‍රවේශය හිමි කර ගන්නවා මංගල ඩෙනෙක්ස් අමිල කාවින්ද ශම්මි ප්‍රනාන්දු සමග මාර්තු 3 වෙනිදා නෙළුම්පකුණේ තරඟ වැදීමට නියමිතයි ඒ ලාංකීය සංගීත ශාස්ත්‍රයේ මාවත දිගේ ගමන් කරන අවසාන ජයග්‍රහණය ලබන තරඟකරුවාට මුදලින් ලක්ෂ 10ක් එවැගේම මිලියන 6ක් ලක්ෂ 60කට අධික වටිනාකමකින් යුත් Audi මෝටර රථයක් එවැගේම ලක්ෂ 100ක් වටින ගීත 12ක් අඩංගු රූප රචනා 12ක් මියුසික් වීඩියෝ 12ක් අඩංගු වීඩියෝ 30ක් ගීත 30ක් ජයග්‍රාහකයා හිමි කර ගන්නවා ජයග්‍රාහකයා සියල්ලම රැගෙන යයි ඒ සියල්ලටම ඉහලින් හිරු හිරුස්ටා කුසලාණය ඔහු දිනා ගනු ලබනවා මාර්තු 3 වෙනිදා අවසාන මහා තරඟයේ අවුරුද්දක් පුරාවට මේ තරඟකරුවන් නොකඩවා ජයග්‍රහණය කීපයක්ම ලබා ජයග්‍රහණ ගණනාවක්ම ලබාගෙන මාර්තු 3 වෙනිදා අවසාන ජයග්‍රාහී තරඟකරුවා ඔබ තෝරාපත් කරගන්නවා දාබර ප්‍රේක්ෂකයනි අද දවසේ කවුද අවසාන මහා තරඟයට වරම් ලබන්නේ ඊළඟ විනාඩි 3 හිමි කරගන්නේ සුජාන් ප්‍රනාන්දු සුජාන් ප්‍රනාන්දුගේ විනාඩි 3 ඇතුළත ඔහුගේ ජීවිතය යලිත් මේ වේදිකාවේ වර්තමානයක් කොට ලියවීමට පටන් ගන්නවා. නමුත් ඔහුගේ අනාගතය දන්නේ දෑබර ප්‍රේක්ෂක ඔබයි. ඔහුගේ අනාගතය ලියන්නේ දෑබර ප්‍රේක්ෂක ඔබයි. මුලින්ම තරඟයේ තිවංක දිල්ෂාන් සහ සුජාන් ප්‍රනාන්දු අතර මුලින්ම ගායනා කරන්නේ රූකාන්ත ගුණතිලකගේ කණ්ඩායම නියෝජනය කරමින් මීගමුව ප්‍රදේශයේ සුජාන් ප්‍රනාන්දු. බොහොම ස්තුතියි ආදරණීය ඔබට හිරුෂ්ඨා වේදිකාව තුල මා මේතාක් දුර රැගෙන ආවට කෙසේ හෝ මා සිතනවා අවසාන මා තරඟය වෙත ආදරණීය ඔබ මා රැගෙන ආවි කියලා මියුසික් ජීවිතේ දෙයක් කරන්න ඉහළම තැනට යන්න මට ලැබෙන අවසාන අවස්ථාව අවසාන මා තරඟයට යන්නයි මගේ එකම බලාපොරොත්තුව මම වෙනින් මහන්සි වෙන මගේ ගමේ යාළුවෝ අත්වාසී ලෝකවාසී සියලුම දෙනාට එයාලගේ හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට කරන්න මගේ හීන දිනන්න අවසාන මා තරඟයට මා යවන්න Hero Star Ticket to Finale Thank you.
ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ ඇස් දෙක වාගේ හිටිය දෙන්නට මේ මොකද උනේ ඔබේ අත ගන්න පවා වාසනාව නැත අනේ දෙන්නට මොකද තරංකරුවන් තිදෙනෙක් ඉන්නවා අද ගායනා කරන්න. ඒ වගේම තව තරංකරුවන් තිදෙනෙක් ඉන්න අවසාන මහා තරඟේ තරඟ වදින්න. අදම තීරණය කරන්නේ කොහොමද? සුජාන් හිරුෂ්ඨා කියලා නේ සුජාන්. කියන්න බෑ. දන්නේ අපි අනාගතේ දන්නේ නැහැ කියලා අපි හැමදාම කියනවනේ. 85යි කෙසේ වෙතත් අද දවසේ සුජාන් ප්‍රනාන්දු නිර්මාණය කරන ප්‍රතිශතය ටිකක් ඉහළ ප්‍රතිශතයක් බවයි මට දැනෙන්නේ. මට වෙලාවට මුලින්ම ශිහාන් මිහිරංග වෝට් කළා. ටිකක් වෙලා කියලා නිරෝෂා විරාජිනී වෝට් කළා. ආයි ටිකක් වෙලා අරගෙන රූපාන්ත ගුණතිලකත් වෝට් කළා. උද වෙලාවට මට ප්‍රශ්න අහන්න අවස්ථාවක් නැහැ. මට ප්‍රශ්න අහන්න අවස්ථාවක් නැහැ. හොඳ වෙලාවට මම ප්‍රශ්න අහලා ඕගොල්ලෝ රණ්ඩු වුණොත් ඒකත් හොඳ නැහැනේ. ඒ නිසා හොඳ වෙලාවට තුන්දෙනාම වෝට් කරා. දිගටම තුන්දෙනාම වෝට් කරනවා නම් හොඳ වෙයි කියලා මට හිතෙනවා. කෙසේ වෙතත් අද සුජාන් ප්‍රනාන්දු මහත්තයාණන් ලබාගත් වැඩිම ප්‍රතිශතය වෙන්න ඕන 85 මෙතෙක්. ශ්‍යාන් මිරංග, රෝකාන්ත ගුණතිලක ඔබට මතක නම් අද හොඳ ප්‍රතිශතයක් කොහොම නිර්මාණය කරලා තියෙනවා මෙතෙක් මේ ආපු ගමන තුල. මම හිතන්නේ අද තමයි වැඩිම හම්බ වුණේ සුජාන්ට. ඔව්. හොඳයි. අභියෝගය බාර ගන්න වෙන්නේ ශ්‍යාන්. රෝකාන්ත ගුණතිලකගේ කණ්ඩායමේම තරඟකරුවෙක් සුරේෂ් දිල්ෂාන්ට තමයි 85ක අභියෝගය මේ වෙලාවේ නිර්මාණය කරලා දෙන්නේ සුජාන් ප්‍රනාන්දු.
දිවංක දිල්ෂාන් තමයි අභියෝගය බාරගන්නේ. සුරේෂ් දිල්ෂාන් නෙමෙයි, දිවංක දිල්ෂාන් අභියෝගය බාරගන්නේ. දෙන්නම දිල්ෂාන්ලානේ. අන්තිම වෙන්න වෙන්න මමත් ටිකක් ටෙන්ෂන් වෙලා ඉන්නේ. අද දවසේ තරගකරුවන් විතරක් නෙවෙයි, මේ වෙලාව දිවංක දිල්ෂාන්ගේ ජීවිතය වෙනස් කරගන්න ලැබෙන අවස්ථාව. අද දවසේ තරගකරුවන් තිදෙනාගෙන් එක් තරගකරුවෙක් අනිවාර්යෙන්ම අවසන් මහා තරගයට තරග කිරීමට ඔබ අවස්ථාව සහ ඔබ තීරණය ලබා දිය යුතුයි අද දවසේ අනිවාර්යෙන්ම. දිවංක 85% ප්‍රතිශතයක් ඔබට ලැබෙනවා අභියෝගයේ විදිහට. ඔව්, ජනතාව කැමති බලමු. අපි බලමු දාබර ප්‍රේක්ෂක ඔබගේ කැමැත්ත. සුජාන් ප්‍රනාන්දුද දිවංක දිල්ෂාන්ද කියලා මේ ලියවෙන්නේ දිවංක දිල්ෂාන්ගේ ජීවිතයයි. අභියෝගයේ 85% නිරෝෂා විරාජිනියගේ කණ්ඩායම නියෝජනය කරමින් දිවුලපිටිය ප්‍රදේශයේ දිවංක දිල්ෂාන් තමයි මේ අභියෝගය බාරගන්නේ. මට වෝට් කරන දින අද තමයි දවස. අද වෝට් කරන්න ආයි කවදා වෝට් කරන්න වෙන්නේ, මොකද අද තමයි ෆයිනල් සිලෙක්ට් වෙන අන්තිම දවස. ඇත්තටම ගොඩක් දුකයි, මොකද තරගෙන් ඉදිරියට බැරුව ගියා. ජනතාවෙන් ඉල්ලනවා ආදරෙන් අද දවසේ මාව ඉදිරියට රැයන්න කියලා. ලොකු විශ්වාසයක් තියෙනවා ඕගොල්ලෝ ගැන මම වරයයි කියලා. ආදරෙන් කියනවා මේ වෙලාවෙන් ඉස්සරහට මාව අන්තිම 4 දින 4 රට අරයන්න කියලා ආදරෙන් කියනවා. Hero Star Ticket to Finale.
ඔබේරුවෙන් වැලේ විලේ කුසුම්ටි පෙන්නේ ඔබේ නමින් විහිනිගිරා කොබෙයි හඬන්නේ ඔබේරුවෙන් වැලේ විලේ කුසුම්ටි පෙන්නේ ඔබේ නමින් විහිනිගිරා කොබෙයි හඬන්නේ ඔබේ සිතයි දිවාරයේ සදා පතන්නේ ඔබේ සිතයි දිවාරයේ සදා පතන්නේ අනේ මා පමණයි ඒ බව දැන ඉන්නේ රන්වන් මත වැවලින්නේ මල් මල් මද හස දෙන්නේ නාරි නතා වීල පපා පාදේ නගලා චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා දිස්නේ දිදී රශ්මි කඳා දැලේ විදාලා දිස්නේ දිදී රශ්මි කඳා දැලේ විදාලා සුජාන් ප්‍රනාන්දු අද ඉදිරියෙන් ප්‍රේක්ෂක මනාප ප්‍රතිශතය අතින් සුජාන් ප්‍රනාන්දු අද ඉදිරියෙන් තෙවංක දිල්ෂාන් ඔබ ඔබේ ගායන ඉදිරිපත් කරන්න කලින් කිව්වා ප්‍රේක්ෂකයන්ගේ තීරණය තමා කියලා මේ තමා තිවංක ඔබට ලැබිලා තියෙන ප්‍රේක්ෂක තීරණය නිපුණත්වයේ ප්‍රවීණයින් තිදෙනාම ඔබට ඔවුන්ගේ ප්‍රතිශත ලබා දීලා තියෙනවා නමුත් 85 ප්‍රතිශතය අභිභවා යන්න ඔබට නොහැකි වෙනවා දාබර ප්‍රේක්ෂක පරමාධිපත්‍ය ඔවුන්ගේ ප්‍රතිශතය අගය 85 අභිභවා යන්න තරම් ප්‍රමාණවත් නොවන නිසා තිවංක දිල්ෂාන් අද තිවංකගේ ගායනය ඔබ ඉම්ප්‍රෙස් කළාද ශ්‍යාන් මීරංග අද හොඳ පැහැදිලි ගායනක් තියෙනවා තිවංක අනිතක අද අපේ අවසාන දවස මං හිතනවා සීලු දෙනාම සතුටින් විසර යනවා නම් හොඳයි කියලා. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්ක අද දවසේ සුජාන් ගේවත්, තිවංක ගේවත්, සුරේෂ් ගේවත් ජයග්‍රහණය හෝ පරාජය මට කිසිම වෙලාවක මගේ දෑතින් නවත්තන්න බෑ. ඒ නිසා අද මම හොඳ සිතුවිල්ලකින්මයි ඉන්නේ. සහ එකට හොඳ සහයෝගයක් දුන්නා තිවංක ඔබ. හොඳ පැහැදිලිව වචන උච්චාරණය හැමදේම හරි ක්ලියර්. හොඳට ගායනා කරා හරි සතුටුයි. ඉතින් මම ජයග්‍රහණය හෝ පරාජය සතුටවත් දුකවත් පාර ගන්න සුදුසු නැහැ අද දවසේ. ඒ නිසා හැම වගකීමක්ම ඔබටම පවරනවා සහ ජනතාවට. ජය වේවා. රුකාන්ත ගුණතිලක ඊයේ දවසේ ප්‍රතිශත ලබා දෙන්නේ නැහැ. නමුත් අද දවසේ ඔබ තිවංකට ඔබේ ප්‍රතිශතය ලබා දීලා තියෙනවා. පැහැදිලි ගායනයක්. පැහැදිලි ගායනය. ඉතාම පැහැදිලි. නිරෝෂා විරාජිනීගේ කණ්ඩායම නියෝජනය කරන තිවංක දිල්ෂාන් ගැන තමයි මේ කතා කරන්නේ. මං මොනවා කියන්නද නේද? හොඳින් ගායනා කරා තිවංක. මමත් වෝට් කරා. හොඳින් ගායනා කරා. මම හිතන්නේ ඔබට ඒ නිසා ඔබගේ අපි තුන්දෙනාගේම කැමැත්ත ලැබුණා. ජනතාවගේ කැමැත්ත තීරණය වෙයි තව ටිකකින්. කෙසේ වෙතත් තිවංකට තව එක අවස්ථාවක් තියෙනවා. තිවංකට තව එක් තරඟකරුවෙක් ලැබෙනවා අද දවසේ තරඟ කරන්න. සුරේෂ් දිල්ෂාන්. සුරේෂ් දිල්ෂාන් තමයි තිවංක දිල්ෂාන් සමග මීළඟට තරඟ කරන්නේ. මේ දිල්ෂාන්ලා දෙන්නගේ තරඟේ නනතුරුව ජයග්‍රහණය කරන දිල්ෂාන් තමයි සුජාන් ප්‍රනාන්දුත් එක්ක තරඟ කරන්නේ. ඒ නනතුරුව තමයි අවසාන මහා තරඟේ තරඟ කරන තරඟකරුවා අද අපි සොයාගන්නේ. මේ විරාමයෙන් අනතුරුව තමයි සුරේෂ් දිල්ෂාන් ගායනා කරන්නේ. මේ හිරුස්ටා විත් ලයිෆ් බෝයි ලයිව් ටු ලයිව් සජීවී ටෙලිවිෂන් කරනේ හිරු ටීවී නිර්වචනය හිරුස්ටා. ව
මගේ ශෛලිය වෙනස් කරමින් මට හැකි අයුරින් ප්‍රේක්ෂක ඔබ දිනා ගන්න විවිධ තාලේ ගීත ගායනා කරා. මගේ බලපොරොත්තු කඩ කරන්නේ නැතුව මේ අද අවසාන දවසේ මම ගායනා කරන අදත් මගේ ශෛලියින් වගේම වෙන ශෛලියින් වල ගීත අවසන් මහා තරගයේ මා දෙක පුහීනේ මගේ දෙමව්පියන් දෙක පුහීනේ මට සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම ඔබේ වර්ම අවශ්‍යම දවස. ඉතින් මේ අවසාන දිනේ අද මාව අනිවාර්යයෙන්ම පිළිගන්න. Hero Star Ticket to Finale.
ජන පදමටද සුරේෂ්? මේකද පදම? පදමට වඩා වැඩි 88% ප්‍රතිශතයක්. සුරේෂ් දිල්ෂාන්. හෝ. අවසාන මහා තරගයේ ප්‍රතිශත මොන වගේ තැනක තියේද? 100ට වඩා වැඩි වෙයිද? අපේ රිපුණත්තේ ප්‍රවීණෙන් තිදෙනම සුරේෂ්ට වෝට් කරනවා. රුකාන්ත ගුණතිලක. වෝට් කළා විතරක් මදි. ඒ විදිහට වැඩ මොන කරන්නේ? කතා කරන්නත් ඕනේ. කතා කරන්නත් ඕනේ. 88%ක්. ඔව් සුදිල්ල. මම හිතන්නේ අද වෙනතර වඩා කූල් අද. හොඳ වචන පැහැදිලිව සින්දු මුල ඉඳන් අග දක්වා බොහොම කෙයාර්ෆුලි රන් කරාද සින්දු මම නෝට් කරපු විදියට. සුදිල්ල. ඔව්. මිනිස්සුන්ට මම හිතන්නේ හොඳටම තේරුණා. මම හිතන්නේ ෂුවරකට සුරේෂ් කීප එක අහලා අද ඉඳන් මිනිස්සු ජොලි කරන්න පටන් ගන්නවා අනිවාර්යෙන්. මේ අපි හොයන්නේ අවසාන මහා තරඟයේ මාර්තු 3 වෙනිදා නෙළුම් පොකුණේ තරඟ කරන තරඟකරුවා. ඔහුට රන් ප්‍රවේශය තමයි අපි ලබා දෙන්නේ. 88%ක් තමයි ඔබ නිර්මාණය කළා තියෙන්නේ. නිරෝෂා විරාජිනී සිනහ තොට ලාංකේය සංගීතයේ මාර්තු 3 වෙනිදා දාබර ප්‍රේක්ෂකයන් හමුවට එනවාද? අනිවාර්යෙන් මාර්තු 3 වෙනිදා හවස 6ට නෙළුම් පොකුණ රංගහලේදී අවුරුද්දක් පුරාවටම ඔබත් එක්ක හිටපු මම එනවා අනිවාර්යෙන්ම. වෙනදාට හවස 7:00ට සජීවීව මාර්තු 3 වෙනිදා හවස 6ට අපි හමු වෙනවා නෙළුම් පොකුණේදී. හිරු තරුව තෝරන අවසාන මහා තරඟයේදී ජාන් මිරංග අද සුදිල් ගැන සුදිල්වත් සතුටෙන් යවමු නේද? අනිවාර්යෙන්. තව ටික වෙලාවයි සුදිල්. අපි බලන් ඉමු. ඔබටත් ඒ ප්‍රාර්ථනාව මගේ තියෙනවා. හැබැයි අර අම්මගේ තාත්තගේ වාගේ හීනේ ග්‍රෑන්ඩ් ෆිනාලේ කෙසින් කරන එකනේ. ඒ නිර්ලෝභී හීනයට ඕන වෙන්නේ තමන්ගේ ධෛර්යය විතරයි. සුරේ ඔබට ඒ තිබුණා. ඒ අප්‍රතිහත ධෛර්යයෙන් මේ ගමන ආවම ඒ ප්‍රාර්ථනාව හොඳ හිතින් ඉල්ලුවම මුළු විශ්වයම මන්ත්‍රණය කරනවා ඔබට ඒක හරියන්න කියලා. ඉතින් මම හිතනවා මේ මේ ප්‍රසන්ටේජ් එක එන්න ඇත්තේ ඒ ඔබේ ධෛර්යය නිසා. වෙන කෙනෙක්ට ඒකට උදව් කරන්න බෑ. ඔබම තමයි ඒක ඔප්පු කරලා පෙන්වන්න ඕන මේ වේදිකාවේ. ගායනා කරලා පෙන්වන්නම ඕනේ. නැත්තම් ජනතාව එතරම්ම ඔබට ආදරය කරන්නේ නැහැ. ඉතින් බොහොම ස්තුතියි ඔබේ ධෛර්යයට. අපිට වගකීමෙන් මේ දේ කරන්න ඉඩ දුන්නට අපි බලාගෙන ඉමු. ගොඩටම ස්තුතියි සර්. පිරිත් කිව්වම යහපත් ප්‍රතිඵල උදා වෙනවා වගේ, ප්‍රේ කරපුවාම යහපත් ප්‍රතිඵල උදා වෙනවා වගේ මෙවැනි යහපත් සිතුවිල්ලකින් මේ වේදිකාව උඩර ගොඩ වුණාම ශ්‍යාන් මිරංග කිව්වා වගේ මුළු විශ්වයේම ප්‍රේක්ෂකයන් සියලු දෙනාම අනිවාර්යෙන් ඔහුගේ ජයග්‍රහණය ඔහුගේ සිහිනය සැබෑ කරගන්න මන්ත්‍රණය කරනවාමයි. බොහෝ විට හිරුස්ටා ඇප් එකෙන් තමයි ඔවුන් මේ තරඟකරුවන්ට ඔවුන්ගේ මන්ත්‍රණය ලබා දෙන්නේ. අපිට යන්න වෙනවා 88% අභියෝගය ලබා ගන්න තරඟකරුවාට. දිවංක දිල්ෂාන්. දිවංක දිල්ෂාන් තමයි 88% අභියෝගය ලබා ගන්නේ. තිවංක තරගයේ එන්න එන්න උද්‍යෝගීමත් එන්න එන්න උණුසුම් ප්‍රතිශතය ඔබට ලැබෙන මෙවර 88%යි. මේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට බාර දෙනවද? අනිවාර්යෙන් බාර දෙනවා. දැන් අපර ප්‍රේක්ෂකීනි මේ තිවංක දිල්ෂාන්ගේ ජීවිතය ඔහුගේ ජීවිතය වෙනස් කරන විනාඩි 3 ඔබට බාර දෙන මොහොත. ඔහුට ලැබෙන අභියෝගය 88%යි. තීරණය ඔබ ලබා දෙන්න. ඔහු ගයනවා මේ විරාමයෙන් අනතුරුව මේ හිරුස්ටා විත් ලයිෆ් බෝයි ලයිව් ටු ලයිව් සජීවී ටෙලිවිෂන් කරනේ හිරු ටීවී නිර්වචනය හිරුස්ටා. Do you?
දිවංක දිල්ෂාන්ට එරෙහිව ලුණුවිල සුරේෂ් දිල්ෂාන්. Hero Star Ticket to Finale. දිල්ෂාන්, මේ මිනිසත් කමෙන් ඔබ ලැබුවේ ඔබ අසරණ වෙලා නෑ, කිසි විටක අසරණ වෙලා නෑ. මේ සති දෙක තුල අපි දකින පළමු රතු එළිය. නමුත් තිවංක දිල්ෂාන් මීළඟට තරඟ කරන්නේ සුරේෂ් දිල්ෂාන් සමග සුජාන් ප්‍රනාන්දු. ඔවුන් දෙදෙනාගෙන් එක් තරගකරුවෙක් ඔබ වගේම අද මේ වේදිකාව හැර යනවා තිවංක දිල්ෂාන්. හැබැයි නිපුණත්වයේ ප්‍රවීණයෙන් තිදෙනාම අද ඔබට ඔවුන්ගේ ප්‍රතිශත ලබා දෙනවා. රුකාන්ත ගුණතිලක අවසාන මොහොතේ ප්‍රතිශතය ලබා දෙනවා.
ඉතාම සුන්දර ගීතයක්. මම මේ ගීත ඇත්තටම මීට පෙර තිවංකගෙන් ඇහුවනම් මම මීට වඩා ආසයි. මීට කලින් ඔරවට ඇහුවනම් මෙවැනි ගීත මම මීට වඩා කැමතියි. ශිහාන් මුලින්ම වොට් කරනවා මම හිතන්නේ ඔව් ඉතාම විශ්වාසයෙන් සහ හදවතින් තිවංකට වොට් කළා. තිවංක අද හරි වෙනස්. තිවංක හරි නිදහස්. ඒක මූණෙම පේනවා තිවංක. අද වේදිකාවේ රවුමක් කරගෙන කොට අපිට කියලා හරි සැහැල්ලුවෙන් මේ ස්ටේජ් එක පාවිච්චි කරා. ඒක තමයි ගායනයේ උතරම් හොඳ වෙන්න හේතු වුනේ. ඒක තමයි රුකන්ස කියන්නේ මීට කලින් මෙවැනි වූ ගීත සහ මෙවැනි වූ ප්‍රාසංගික භවකින් ගායනා කරා නම් හොඳයි කියන එක. ඇත්තමයි මමත් හිතුවා ඇයි මීට කලින් මේක උනේ නැත්තේ කියන එක. හැබැයි සතුටු වෙන්න ඔබට පණ උනක් දෙන ප්‍රේක්ෂක ජනතාවක් ඉන්නවා රටේ හැදිලා. ඉතින් ඔවුන් සතුටු වෙයි. මොකද අපේ තිවා අයින් උනේ හොඳ සින්දු දෙකක් කියලා. ඈ මතක හිටින සින්දු දෙකක් කියන එක. මොකද ඒක තමයි වටින්නේ. මම හැමදාම කියනවා හරි දේ හරි විදියට හොඳටම කරලා ඉවත් වෙන දවස ජීවිතේ පුරාම මතක තියෙනවා. ඒත් එක්ක යන්න කණ එකක් කියන්න. අද දවස පුරාවටම මගේ තොල්ලග මේ පදවැල් ටික තිබුණා. හැබැයි මේක හරිද වැරදිද කියලා තීරණය කරන්න පුළුවන් අපිටම තමයි තිවංක. අපිට පුළුවන් මේව වෙනස් කරන්න. පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන ඒ ලෝකයමයි හෙට ඔබට එරෙහිවි නැගිටින්නේ. මේක අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා කල්පනාකාරීව ආදරයෙන් මේ ගමන යන්න බදාගත්ත පිරිස ඔබව අතාරින්න දෙන්න එපා. ආදරයෙන් මේ මිනිසුන්ට මතක හිටින දේවල් කරන්න. ජීවිතේ පුරාවටම තිවංක දිල්ෂාන් කියලා කෙනෙක් බිහි වුණා. ඔහු තවමත් පවතිනවා කියන එක පෙන්වන්න. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව. God bless you. ඒ අනුව අද දවසේ තිවංක දිල්ෂාන් අවුරුද්දක් පුරාවට හිරුස්ටා ගමන් මාවතේ හිරුස්ටා සිහසුන කරා යන මල් මාවතේ යන අභිප්‍රායෙන් මේ වේදිකාවේ ජයග්‍රහණ ගණනාවකින් අනතුරුව අවසන් තරංකරුවන් තිදෙනෙක් අතර තිබුණු තරඟ වටේන් අවසාන මහා තරංගයට තරඟ වැදීමේ රන් ප්‍රවේශය ලබා දෙන තරඟ වටේන් මේ හිරුස්ටා වේදිකාවෙන් සමු ගන්නවා තිවංක දිල්ෂාන්. ඒ අනුව සුරේෂ් දිල්ෂාන් සමග සුජාන් ප්‍රනාන්දු මේ වේදිකාවේ ඉතිරි වෙනවා මුහුණට මුහුණ තරඟ කරන්න. ඔවුන් දෙදෙනාට ඔබ ලබා දෙන ප්‍රතිශතය අනුව ඔවුන් දෙදෙනාගෙන් වැඩිම ප්‍රතිශත ලබා ගන්න තරඟකරුවා මාර්තු 3 වෙනිදා නෙළුම්පොකුණේ තරඟ කරනවා. ඒ වගේම මාර්තු 3 වෙනිදා නෙළුම්පොකුණට රූකාන්ත ගුණතිලක ඔබ එනව නේද? නැතුව ඉන්න ඕන නම් ඉතින් නැතුව ඉන්න ප්‍රශ්න නැහැ. එනවා එනවා. හන්දෑවේ 6ට නේද? හන්දෑවේ 6ට. හන්දෑවේ 6ට. වෙනදාට 7:30ට අපි ආවේ. ඔව්. නමුත් මාර්තු 3 වෙනිදා අපි හවස 6ට ඔව් ලයිව් වෙනවා සජීවි. ඔබ කියන්නේ මන්නේ මේ ඔබයි කියන්නේ. ඔව් සජීවිව අපි හන්දෑවේ 6 සිට පැය 3ක් 4ක් 3ක් විතර නේද? ඔව්. පැය 3ක් 4ක්. නෙළු පොකුණ ඇතුලේ. ඔබට කැමති වෙලාවක්? ඔව්. කව ඔව් හිරුතරුව ඔව් හිරුතරුව තෝරා දෙන තුරු ඔව් අපි ඔබත් එක්ක සජීවී ඉන්නවා මාර්තු 3 වෙනිදා නෙළුම් පොකුණ වේදිකාවේ. බලමු ඊළඟට තරඟ කරන තරඟකරුවන් දෙදෙනා සුරේෂ් දිල්ෂාන් සුජාන් ප්‍රනාන්දු. මුන්දිර සුරේෂ් දිල්ෂාන්ට එරෙහිව මීගම්වේ සුජාන් ප්‍රනාන්දු. Hero Star, Deacon 2 Finale. Suresh Dilshan, Sujan Pranandu. Sajeevi Prekshaka Gare, Prasad, Sudhi. Namut Memote, Nihanda Thave, Itavati. Memote, Handa. Rasamidhi Me. බලාපොරොත්තුවෙන් ඉන්නේ සුජාන් ප්‍රනාන්දුගේත් සුරේෂ් දිල්ෂාන්ගේත් පමණයි. දාබර ප්‍රේක්ෂක ඔබ බලාපොරොත්තු වෙන හඬ ඔවුන් දෙදෙනා සතුවයි තියෙන්නේ. සුරේෂ් සුජාන් තචුට්ටකින් පොඩ්ඩක්
වේදිකාවේ පරිස්සමෙන් මොකද ලොකු කාර් එකක් එනවා තා පොඩ්ඩකින් මොකද ජයග්‍රාහකයා මුදලින් ලක්ෂ 10ක් ඒ වගේම ලක්ෂ 60කට අධික වටිනාකමකින් යුත් Audi මෝටර රථයක් ඒ වගේම ලක්ෂ 100ක් වටින ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වුණු විශිෂ්ටතම ගේයපද රචකයන් අතින් ලියවුණු ගීත ඒ වගේම විශිෂ්ට සංගීතඥයින්ගේ සංගීතයෙන් නිමැවුණු ගීත ඒ වගේම ඒ ගීත 12ට අදාළ වීඩියෝ මියුසික් වීඩියෝ 12ක් සහිත ලක්ෂ 100ක් කෝටියක් වටින ගීත 30ක් ඒ වගේම ඒ සියල්ලටම ඉහළින් හිරු හිරුස්ටා කුසලාණය හිරුස්ටා කුසලාණය අවුරුද්දක් පුරාවට ඔබ තෝරාපත් කරගත් ඔබ සොයා ආ ඒ හිරුතරුව මාර්තු 3 වෙනිදා නෙළුම් පොකුණේදී හිමි කරගන්නවා හිමි කරගන්නවා හිමි කරගන්නවාමයි බලමු අද දවසේ ඔබ ලබා දෙන තීරණය සුරේෂ්ද සුජාන්ද මුලින්ම ගායනා කරන්නේ සුජාන් මුලින්ම ප්‍රතිශතය නිර්මාණය කරලා දෙන්නේ ඔබට සුජාන් රුකාන්ත ගුණතිලකේ කණ්ඩායමේ තරංකරුවන් දෙදෙනෙක් අතරමයි තරංගය මුලින්ම ගායනවා මීගමුව ප්‍රදේශයේ සුජාන් ප්‍රනාන්දු මුන්දින සුරේෂ් දිල්ශාන්ත එරෙහිව මීගමුවේ සුජාන් ප්‍රනාන්දු Hero Star Ticket to Finale Thank you.
කොලේ මල් කුමරිය හිටියත් කොතරම් කැලේ ඒ සෙවුම පරාතයි පැහැයට ඔබෙ තුළේ එක් වෙන්නට නොහැකි මුත්රන් කදේ සැලසෙමු දෙන්නම එක තැන එක මිනි වලේ එක් වෙන්නට නොහැකි මුත්රන් කදේ සැලසෙමු දෙන්නම එක තැන එක මිනි වලේ සැනසීම සොයමි මගේ පපුුවට තත කරන්න සෝකය දුක ආවත් මට කොයි තරම් මමදාරයන්න මගේ සිපුරති කරන්න දෙන්නගෙන් එක්කෙනෙක් දෙන්නගෙන් එක්කෙනෙකුට දාලා යන්න සිද්ධ වෙනවා. සුජාන් කියනවා මම දාලා යන්නේ නැහැ කියලා. බලමු සුරේෂ් දිල්ෂාන් මොනවා කරයිද කියලා. 89යි 89ක ප්‍රතිශතයක් අභියෝගය සුදිල්ට ලැබෙන අභියෝගය 89ක් රුකාන්ත ගුණතිලක මිහල ප්‍රතිශතයක්. ජාන් මීරංග මොකද කියන්නේ? තුන්වෙනිදා නෙළුම් පොකුණේදී හම්බෙනව නේද? ඔව් මට පේන්නේ දැම්මම ඒකට සෑහෙන සූදානමක් තියෙනවා. ඒ විදිහට ප්‍රතිචාර එනවා අපිට ප්‍රේක්ෂකයන්ගෙන්. ඉතින් මේ උණුසුම තව තවත් වැඩි වෙවි තුන්වෙනිදා රුද්දික. ඉතින් මමත් එනවා. අනිවාර්යෙන් කියන්නේ ඔයගොල්ලෝම කියන්න ඕනේ නැත්තම් මම කියලා ආවේ නැත්තම් මේ මැජික් එක අපි කිව්වන හැමදාම සජීවී සජීවී සජීවී. ඉතින් ඔබත් එකතු වෙන සජීවීව හැන්දෑවේ 6 ඉඳන් නෙළුම් පොකුණ රඟහලේදී අපිත් එක්ක සජීවීව ඔබත් සමාජිකයෙක් වෙන්න මේ ස්වර්ණමය අවස්ථාව ආපු හම්බ වෙන්නේ තුන්වෙනිදට විතරයි. මාත් එනවා. හිරුතරුව හිරුතරුවට ඔබත් සහභාගී වෙන්න ඒ හිරුතරුව එදාට අපිට වොට් කරමු තෝරලා දෙන්න හතර වෙනිදා මේ තරංකරුවන් හිරුතරුව පායනවා. හිරුතරුව පායන දිනේ මාර්තු 3 වෙනිදා නෙළුම් පොකුණ වේදිකාවේ උත්කර්ෂවත් හිරුස්ටා වේදිකාව මේ හිරුස්ටා මාතෘභූමිය නැවතත් නෙළුම් පොකුණේදී සජීවීව ඔබට දැකගත හැකි මේ දවන්ත වීඩියෝ ප්‍රාකාර සමග හිරුස්ටා පළවෙනි වටේ ජයග්‍රාහකයා අපි තෝරාපත් කරගන්නවා. දාබර ප්‍රේක්ෂක ඔබගේ මනාප ප්‍රතිශතය මත දකුණට ස්වයිප් කරමින් ඔබේ තීරණය අපිට ලබා දෙන්න අපි අභියෝගයේ බාර දෙමු. හද ගැස්ම කොහොමද කියලා බලමු. සුරේෂ් දිල්ෂාන්ගේ සුරේෂ් දිල්ෂාන් ප්‍රතිශතය දිහා නොබලා තරඟයට මූණ දෙනවද? ප්‍රතිශතය දැක්කා වෙනදට වැඩි ප්‍රතිශතයක් තිබ්බොත් දැක්කා. මේ වගේ ප්‍රතිශත නොදැක්කාද? නෑ නෑ දැක්කා, එකක් දැක්කා. වෙනදට හදවත ගහන වැඩි. අද මම ඒ විදිහමයි. සුජාන් දින්නත් එකයි මට මන් දින්නත් එකයි මං හදවතින් මාදිරි කරන මගේ යාළුවා. එහෙනම් ඉතින් අපි වැඩසටහන මෙතනින් අවසන් කරලා සුජාන්ට ජයග්‍රහණය දෙමු. අපි බලමු ජනතාවගේ තීරණය. මේ විරාමයෙන් අනතුරුව සුරේෂ් දිල්ෂාන් සූදානමින් ඔබට ගායනා කරන්න මේ හිරුස්ටා විත් ලයිෆ් බෝයි ලයිව් ටු ලයිව් සජීවී ටෙලිවිෂන් කරනේ හිරු ටීවී නිර්වචනය. දිල්ෂාන්ට එරෙහිව මීගම් වේ සුජාන් ප්‍රනාන්ත හිරුස්ටා ටික ටු ෆිනාලේ. ¶¶
වැඩිම මනාප ප්‍රතිශතය ලබාගෙන අද දවසේ හිමි කරගන්නවා. අවසාන මහා තරගයේ තරඟ වදින සිහිනය අද දවසේ සුජාන් ප්‍රනාන්දු සාක්ෂාත් කරගන්න මොහොත. ඒ වගේම සුරේෂ් දිල්ෂාන්. සුරේෂ් දිල්ෂාන් මැණිකේමම ආයේ ගෙදර එනවා කියලා කියන්නේ දාබර ප්‍රේක්ෂක ඔබට කියලා මට හිතෙනවා. මම ආයේ හෙටින් පස්සේ ඔබ වෙනුවෙන් ගී ගයනවා කියලායි සුරේෂ් දිල්ෂාන්ගේ ගීතේ අන්තර්ගතය කියලා මට හිතෙනවා. සුරේෂ් දිවංක දිල්ෂාන් අද දවසේ හිරුස්ටා වේදිකාවෙන් සමුගන්න තාම කනගාටුයි. කතා කරන්න මට තප්පරයක් දෙන්න ශිහන් සර්. මම මේ වේදිකාව හිටගෙන මගේ වෙනස හැම දෙයක්ම දැක්ක මුලින්ම එහෙන් ඔයා මං ගීත ගායන කරන ගාන වාරයක් පස්ස මට එකට මොට් එක දුන්නා. මම ඔට ගොඩක් ආදරෙයි මිස්. මම කවදාකවත් ප්‍රතික්ෂේප කරලා නැහැ මිස්ටර්. ආදරෙයි සර්. තරඟ කරන 48 දෙනෙක් ඉද්දි මං ගාවට ඇවිල්ලා සර් මව බදාගත්තා. මම එතට ඇවිල්ලා කවදාකවත් සර්ගේ ඇස් දෙක දිහා කෙනින් බලලා නැහැ. මම හිතන්න සර්ට බයයි. මම සර්ට ගරු කරනවා. තරඟ කරන කීතර මට මාට මම මාර ජයග්‍රහණයක් සර්ගේ ඇත්තනම මං අඬන්නේ මට ඇඬෙනවා. මට මේ ඇත්තම මං අඬන්න හිනා වෙන සුජාන් දිනපු හින්දා මට දුකයි. මං වෙනුවෙන් 1000කට වඩා මගේ යාළු සේරමල්ල මං වෙනුවෙන් මහන්සි වුණා. ඒ යාළු වෙනුවෙන් මට දුක. මගේ නෑදෑ වෙනුවෙන් මම මෙතන වෙනස කරා. ගොඩක් ස්තුතියි රුටි ආයතන. මම පිළිගත් හැමදේම මට සතුටුයි. අනිවාර්යෙන් මගේ හදවතට ගිහින් මං සතුටුයි සර් සුජාන් දිනට. මේක බොක්කෙම කියන්නේ. ඉතින් හැමදාම ගෙදරලා ඉඳලා මට වොට් එකක් දුන්නු. මං වෙනුවෙන් බලාපොරොත්තු වෙන හිටපු Facebook එකේ Messenger වල මට message දාව මම දිරිවත් කරපු සීරු දෙනාට ගොඩක් ස්තුතියි. මං ගොඩක් හින්න තියන් හිටියා ෆයිනල් එකේ ගායන ගීත ගායනා කරන්න. නමුත් සීරා සුනාමි උද්දිකය හේතුව ප්‍රතිශතයේ බලලා කතා කරනවා. නමුත් 89 මට දැනුන්නේ නැහැ ඇත්තටම. මගේ අම්මා බලලා අම්මා මෙතන ඉන්නවා. මං මට විශ්වාසයි මම මට කවදා හරි උඩ ඉන්න කෙනා දෙයි. මට දීලා තියෙනවා දෙනාට මත්. මගේ යාළුවෝ මට සමාව වෙන්න මට ඔයාලගේ බලාපොරොත්තු ඉටු කරන්න බැරු ගියා. මට සමාව වෙන්න දෙස් වේටයි. අදවතින්ම ස්තුතියි. අවසාන 4 දින අතරට යවුවට ගොඩක් දුකයි. දින්නට වඩා මේ වේදිකාව උඩ ගීත ගායනා කරන්න ලස්සනට ගීත ඉදිරිපත් කරන්න වෙලාවකට අඳින්නවත් ඇඳුමක් තිබුණේ නැහැ. සුරේස් මංගල අයියා අපේ ටීම් එකේම අය ගොඩක් උදව් කරා මේ ගමන මෙතෙක් දුර එන්න. ඉරුෂ්ටාදාරංගේ තුලට එද්දී සංගීතය එහෙම අදහරලා තිබුණේ නැහැ. ගෙදර රේඩියක්වත් තිබුණේ නැහැ සින්දු අහන්න. ගමේ යාළු රට ඉන්න හැම තැනකම ඉන්න හැම යාළුවෙක්ම අපේ ටීම් එකේ යාළු හැමෝම ගොඩක් උදව් කරා. හැමෝටම ගොඩක් ස්තුතියි. සුරේස් අදවතින්ම මට වඩා දක්ෂ ගායකයෙක්. ඒක තමයි අපි හැමදාමත් කියන්නේ මේ ජීවිත වෙනස් කරන හිරුස්ටා වේදිකාව. මේ තරඟකරුවන්ගේ ජීවිත වෙනස් කරපු වෙනස් කරන හිරුස්ටා වේදිකාව රුකාන්ත ගුණතිලක. සුජාන් කිව්වා රේඩියෝ එකක්වත් තිබුණ නැහැ කියලා.
අපේ පොඩි කාලෙකද ලොකු රේඩියෝ එකක් තිබුණා. නමුත් ඊට පසු කාලෙකදී මමත් අවුරුදු 18ක් 19ක් වෙන කාලේ වෙනකොට අපේ ගෙදරත් රේඩියෝ එකක් තිබුණේ නැහැ සුජාන්. මගේ යාළුවෙක් ඉන්නවා, තාමත් ඉන්නවා කෑගල්ලේ. මම එයාගේ සෙට් එක අරගෙන තමයි ගෙදර එන්නේ. ගුරුසිංහ මගේ යාළුවා. එයාගේ ස්ටීරියෝ සෙට් එක අරගෙන, එතකොට මේ ස්ටීරියෝ ටෙස්ට් ට්‍රාන්ස්මිෂන් යනවා ලංකාවේ. ස්ටීරියෝ හරියටම මෙයා කරලා සනාථ කරලා තිබ්බේ නැහැ ඒ කාලේ. ඒකින් සතුට වෙන්න. එහෙම කිසි අඩුවක් වෙලා නැහැ. ඒ වගේම සුදිල් සුරේෂ් හරිම අවංකව කතා කර එක තමයි ඕනේ. මට මගේ මේ ආදරණීය මගේ සහෝදරයෝ දරුවන්ට මට කියන්න තියෙන එකයි, කලබල වෙන්න එපා. මේ ජීවිතේ සාධාරණ පුළුවන් තරම් උපරිමේ යන්න. ෆවුල් ප්ලේ කරන්න එපා. ෆවුල් ගහන්න හිතන්න එපා. එකෙකුට කට්ටක් ගහලා අනිත් පැත්තෙන් ගහන්න හිතන්න එපා. හරි විදියට යන්න. වරදින්නේ නැහැ. මොකක් හරි එකක් මාට් වෙලා කොහෙන් හරි හරි යනවා. මේක හරි ගිය නැත්නම් අනික හරි යනවා. කින්ද කරන්න? දෙමව්පියෝ හරිදේ දරුවන්ට උගන්වන්න. දරුවාගේ පරාජයේදී ඒ පරාජය පිළිගන්න දරුවන්ට හයිය දෙන්න. පරාජය වුණාම ජයග්‍රහණය කරපෙක්කනාට විරුද්ධව, එහෙම නැත්නම් ජයග්‍රහණය ලබා දුන්න මිනිස්සුන්ට විරුද්ධව සටන් කරන්න හදන්න එපා. මට ඒක කියන්න අවස්ථාවක් කරගන්න මේක මං. මට ඊයේ යම් කිසි ප්‍රශ්න වගේක් ඇති වුණා එළි. හරි කණගාටුයි. නමුත් ඒවා වලින් අපිව පාලනය කරන්න බෑ. මොකද ඒවට ඊට වඩා දරුණු ඒවා අස්සෙන් ඇවිල්ලා තියෙන මෙතෙන්ට. ඒකින්ද හරි දේ කරන්න ඉගෙන ගන්න ඔක්කොටම. මොකද ඔක්කොටම ආදරේ. ඉතින් මට ආදරේ ඔයගලන්ට. ඔය ලංකාවටම ආදරේ. ඔය ලෝකෙටම ආදරේ. Thank you. මට ජය. ලෝකාන්ත ගුණතිලක එදා රේඩියෝවක අඩුපාඩුව තිබුණ සුදිල්ට අද අවසාන මහා තරගයේ තරග වැදීමේ වරම් සුජාන්ට ඔබේ අතින් ලබා දෙන්න. ටිකට් ටු ෆිනාලේ තුන්වෙනිදා සුජාන් ප්‍රනාන්දු. අවසාන මහා තරගයේ තරග වැදීමට නියමිතයි. සුරේෂ් සමුදෙන ඔබට. සමුදෙන ඔබට. ඒ අනුව මාර්තු 3 වෙනිදා නෙළුම් පොකුණේ පැවැත්වෙන අති උත්කර්ෂවත් අවසාන මහා තරගයේ තරඟ වැදීමට මුලින්ම සුදුසුකම් ලැබුවේ රන් ප්‍රවේශ හිමි කරගත්තේ මංගල ඩෙනෙක්ස්. දෙවනුව රන් ප්‍රවේශ හිමි කරගත්තේ ශම්මි ප්‍රනාන්දු. එවගේම ඊයේ දවසේ රන් ප්‍රවේශය හිමි කරගන්නවා අමිල කාවින්ද. ඒ අනුව අවසාන මහා තරගයේ මාර්තු 3 වෙනිදා තරඟ වදින තරඟකරුවන් සිව් දෙනා අද අපි තෝරාපත් කරගෙන හමාරයි. මේ තරඟකරුවන් 4 දෙනා ලාංකීය සංගීත ශේෂ්ත්‍රයේ මල් මාවත ඔස්සේ ඔවුන්ගේ සිහිනය කරා, හිරුෂ්ඨා සිහිනය කරා ඔවුන්ගේ ජයග්‍රහණය මෙහෙවන අවසාන මහා තරගයේ තරඟ වැදීමට නියමිතයි. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ තරඟකරුවන් සිව් දෙනා පිළිබඳ නිරෝෂා විරාජිනීගේ යම් කිසි අදහසක් තියෙනවද? ඇත්තටම අපි කරපු දේවල් අපි මෙතෙක් අවුරුදු ගාන අවුරුද්දක් තිස්සේ අපි මේ වේදිකාවේ විශිෂ්ටයන් බිහි කරන්න උත්සාහ කරා. මම හිතන අද ඒකේ අවසාන ප්‍රතිඵලය අපි හැමෝම ලැබලා තියෙනවා. ජනතාව තීරණය කළා තියෙනවා කවුද
අවසන් මහතරගේ තරග වදන්නේ කියලා ජනතාවගේ කැමැත්ත බවට මාද පත් වුණා. මං හිතනවා ඒක ඒක හරි හොඳ දෙයක්. මොකද ජනතාව තමයි අන්තිමේදී අපිව වැළඳගන්නේ. අපි මොන දේ කරත් අපේ කැමැත්තට වඩා අපි ජනතාවගේ කැමැත්තට අපි ඉඩ දෙන්න ඕනේ. ඉතින් මං හිතනවා අද ඒක ප්‍රතිඵල අපි දකිනවා. සුජාන්, අමිල, ශම්මි, මංගල හතර දිනාට සුබ ප්‍රාර්ථනා කරනවා. කවුරු ජයග්‍රහණය කරත් ඔබ ආගමන ඇවිල්ලා ඉවරයි. මෙතන මං හිතන්නේ මෙතනට මේ වේදිකාව තුළින් ඔබ හැමෝටම ලොකු අවස්ථාවක් උදා කරලා දීලා තියෙන හිරුස්ත්‍රා වේදිකාව තුළ ඔබට දැන් තියෙන්නේ ඒ ගමන හිතා පැහැදිලිව කල්පනාවෙන් ගමන් කරන්න විතරයි. දෙවියන්ගේ ආශිර්වාදයෙන් මම හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අවසාන මහා තරගයේ තරඟවාදින තරංකරන් සිව් දෙනා පිළිබඳ නිපුණත්වයේ ප්‍රවීණෙක් විදිහට ශ්‍රියන් නිරංග ඔබේ අදහස මේ මොහොතේ මම හිතනවා ඉතාම වටිනවා. මොකද මීට පස්සේ අදින් පසු අපි හමුවන්නේ අවසාන මහා තරගයේ හිරුස්ත්‍රා සීසන් 1 හිරුතරුව තෝරන දිනය. බුද්ධික ඇත්තටම අවුරුද්දක් ගෙවුණා තේරුන්නේ නැහැ. මොකද එතරම්ම අපි තිදෙන අතරත් ජනතාව අතරත් නොගැලපීම් තිබුණ සමහර තැන්වල. හැබැයි ඒ හැමදේම කරේ අපේ ශේෂ්ත්‍රයට ගුණවත් වැඩක් කරන්න පුළුවන් ඉදිරියක් ගැන හිතන චරිත හතරක් පහක් 12ක් 24ක් හොයන්න. ඉතින් මං හිතනවා සාර්ථකයි කියලා අපිට අවසාන 24 ගැනම සතුටු වෙන්න පුළුවන්. සමහර වෙලාවල් වල 40කට ගියත් සතුටු වෙන්න පුළුවන් චරිතේ ඉන්නවා. ඉතින් අවුරුද්දක් පුරාවට මම වුණ වෙනුවෙන් යම්න් තැන් වල කතා කරා. මං හිතනවා දැන් මම කතා කරනක නවත්තන්න කාලේ හරි. තුන්වෙනි දිනන් අපි මේ හතර දිනාට අවස්ථාව දෙමු. ඉදිරියේදී තමන් ගැන තමන්ම කතා කරන්න මිනිස්සුන්ට අමතක නොවෙන්න. ඒ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා එකසිතින්ම. God bless you all. Thank you. වසරක් පුරා අප පැමිණි ගමන් මග, හිරුස්ත්‍රා ගමන් මග ලබන සෙනසුරාදා රාත්‍රී 7:00 ඔබට මතක් කරන්න ඕනේ Road to Finale. ඒ වගේම අද දවසේ සමුගන්න මත්තෙන් මම ඔබට ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරනවා. මංගල ඩෙනෙක්ස්, ශම්මි ප්‍රනාන්දු, අමිල කාවින්ද, සුජාන් ප්‍රනාන්දු, මාර්තු තුන්වෙනිදා නෙළුම් පොකුණේදී තරඟවාදින තරඟකරුවන් සිව් දෙනා. මේ තරඟකරුවන් සිව් දෙනා අතරින් මාර්තු තුන්වෙනිදා හිරු කිරුල පළඳින්නේ කවුරුන් විය හැකිද? මේ තරඟකරුවන් සිව් දෙනාගෙන් හිරු කුසලාණය සියල්ලට ඉහලින් හිරු හිරු ටීවී හිරුස්ත්‍රා කුසලාණය හිමි කරගන්නේ මේ තරඟකරුවන් සිව් දෙනාගෙන් කවුරුන් විය හැකිද? ඒ තීරණය ලබන ඉරිදා හවස හමාරේ 6ට හවස 6ට 7:00 නොවේ හවස 6ට සජීවීව අපි නැළුම් පකුණේ සිට ඔබ හා බෙදා හදාගන්න ලංකාවේ අංක 1 සජීවී රියැලිටියේ අවසාන මහා තරඟය පවත්වන දින මාර්තු 3 වෙනිදා අපට හිරුස්ත්‍රා ඇප් එක මගින් දකුණට ස්වයිප් කරමින් අපට තෝරාපත් කර දෙන්න කවුද හිරු තරුව. මාර්තු 3 වෙනිදා හවස 6ට සජීවීව හමුවෙමු දාබර ප්‍රේක්ෂකයින්. සැනසීම සොයමි මගේ පපුවට තද කර ශෝකය දුකාවත් මට කොයි තරම් මම දාලා යන්නේ නෑ මගේ සුදු රත්තර මුලති වැන්ද කාදරය මිගිර දැන් I
කොලේ එක් වෙන්න තුම හැකි වුණොත් රැකගේ සනසිමු දෙන්නම එකත එකොමිනි වලේ එක් වෙන්න තුම හැකි වුණොත් රැකගේ සනසිමු දෙන්නම එකතන එකොමිනි වලේ සුලකි බැඳ කාදරේක මිහිර දෙන්න සනසීම සොයමි මගේ පපුවට අද කරන් ශෝකය දුකාව මට කොයි තරම් මම දාලා යන්නේ නෑ මගේ සුදු රත් කරන් ආදර කුමිහිර දෙන්න සනසීම සොයමි මගේ පපුවට අද කරන් ශෝකය දුකාව මට කොයි තරම් සුදු රත්තරන් රත්තරන් රත්තරන්